ගරු ක්‍රීඩා ඇමතිතුමනි රංජන් රාමනායක මහත්මයා එතුමාගේ නඩු බේර ගන්නවා හොරුම් බේරන්නවා වංචනිකයෝ තක්කඩියෝ බේරන්නවත් කතා කරලා නැහැ එතුමා කතා කරලා නැහැ ඒ නිසා පැහැදිලිව මේ රටේ ජනතාව දන්නවා එතුමා කතා කරේ මොනවාටද කියන කාරණේ ඒ නිසා පැහැදිලිවම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපි දන්නවා අද අධිකරණේ විතරක් නෙමෙයි අද බන්ධනාගාරයත් අද සෝන් විභාග කොට පත් වෙලා අද අද වද මහා බන්ධනාගාරයේ සිදුණු සිදුවීම දැන් සත්‍යයකට වැඩි කාලයක් ගත වෙලා දිනවා තාම මැරුණේ කවුද කියලා දෙමව්පියන් දැනගන්න බැරි වෙලා තියෙනවා මැරුණේ කී දෙනාද කියනක හරියට තොරතුරු නැහැ මැරුණේ කවුද කියනක තොරතුරු නැහැ මැරුණේ කොහමද කියන තොරතුරු නැහැ ඇයි 11 දෙනෙක් මැරුණා නම් ඒක හොයාගන්න බැරි වෙන්න පුළුවන්ද ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ තාම දක්ෂ නිලධාරීන් ස්ථානයක් ශ්‍රී ලංකා පොලිසියෙන් මේක හොයාගන්න බැරි වෙන්න පුළුවන් ඒක පැහැදිලි බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තුවේ නම ගැවන උදේ ඔබතුමා හිටියේ නැහැ මේ අපේ අධිකරණ ඇමතිතුමා සම්පූර්ණ වාර්තාව සභාගත කළා ඔබතුමා උදේ ටිකක් පරක්කු වෙලා ආවේ ඒක කියවලා හදන්න නම ගැවන පාර්ලිමේන්තුව නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වාර්තාව සභාගත කරා නම් වාර්තාව තාම ලයිබ්‍රරියට එන්න ඕන ඒක තාම ඇවිල්ලා නැහැ ආයෙවන්න එවන්න ආපහුම බලා ගන්න ඒ නිසා අපිට මරණ පරීක්ෂණ ටික බලා ගන්න ඕන ඒ මරණ මැරුණු සිරකරුවන්ගේ මොකද එතන සිරකරුවෝ විතරක් නෙමෙයි එතන ඇප ලැබුණාත් ඉන්නවා ඇප ලැබිලා Tamanට එළියට යන්න බැරුව බන්ධනාගාරේ රඳවගත්තු පිරිසක් ඉන්නවා ඒ නිසා ඒ සියලු දෙනාම සිරකරුවෝ නෙමෙයි ඒ සිරකරුවන් නොවන පිරිසක් අතර ඉන්නවා ඒ ආයත සාධාරණ ඉෂ්ට කිරීම ඉතා වැදගත් මොකද අපි දන්නවා මේ බන්ධනාගාර හැමදාම අපේ තලතමුතු මේකේ කාලෙත් බන්ධනාගාරේ වහලවල උඩට කළ කට්ටිය උද්දෝෂණ එක ඒක කෙනෙකුට වැඩි දෙයක් නෑ ඒක කෙනෙක්වත් මැරුණා හැබැයි අපිට මතකයි වැලිකඩ මරපුවා ඒ සෙල්ලම නැවත රිපීට් වෙලා දිනවා මහර බන්ධනාගාර එකම දවසක එකම මාසෙක ඉතින් මේවා අහම්බයක් වෙන්න බෑ අහම්බයක් වෙන්න බෑ ඒ නිසා පැහැදිලිවම මේ රජයේ වග කියන්න ඕන රජයේ වගකීම නැත්තම් ලෝකෙ හිතයි මේක බිලි පූජාවක් කියලා ලෝකෙ හිතයි මේක නැවතත් මේ අර යක්ෂයාගේ දේශේ බාට පත් වෙන යනවා කියලා ඒ නිසා පැහැදිලිවම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ සියල්ලක්ම අහම්බයක් නෙමෙයි සමවිතම යමක් සොයා දැහැ ගැනීමට බලා සිටින කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා කියලා කොසල් රජතුමා කිව්වා කරු මන්ත්‍රීතුමියනි. එතකොට කොසල් රජතුමා කියපු මේ සීනේ ගැන අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ අනාගතේ පහත් වැඩ කරන දාමරිකයන් මිනිමරුවන් සොරුන් වැනි අයට පාලකයන් විසින් සම්භාවනීය තත්වයක් දෙන නිසා එය ඉහළින්ම වැජඹෙන නිසා ඔවුන් බුද්ධිමතුන්ව යටපත් කරගෙන බුද්ධිමතුන්ට සිදුන වුන් කියන දේවල් ආන්න. ඒ නිසා මෙන්න මේ කොසල් රජතුමාගේ සිහිනයත් මතක් කරමින් අද යහ අද වියත්මගේ අද වියත්මගේ ආයතන මේක තමයි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අර වියත්මගේ අද අපි කොහොම පැහැදිලිවම දැක්කා විශේෂයෙන්ම මේ ඔබතුමා දන්නවා අද වෙන විට ආටිකල මහත්මයා බලපෑම් කරනවා පාරිභෝගික අධිකාරී කොමිසමේ නිලධාරීන්ට අයින් වෙන්න කියලා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට අයින් වෙන්න කියලා මොකද මහජන උපයෝගිතා කොමිසමේ ඒ පස් දෙනාට අවුරුදු පහක කාලයක් තියෙද්දි අද ආටිකල මහත්මයා මොකද පීපී ජයසුන්දර මහත්තයා ලියුමකින් අයින් වෙන්න කිව්වා ඒකේ නෛතිකභාවයක් නැති නිසා අද ආටිකල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරනවා මේ පස් දෙනාට ඉංජිනේරුවරු 3 දෙනයි දෙන්නයි මහාචාර්යවරු නීතිඥවරයෙක් ගණකාධිකාරිවරයෙක් අතුරු ආර්ථික විශේෂඥයෙක් අතුරු මේ පස් දෙනාට අයින් වෙන ලෙස බලපෑම් කරනවා මොකද මේ මහජන උපදෙස් කොමිසම අවෝසි කරගන්න බැරුව ගිය තැන breaking.lk